ಶುಭ ದವಸಕ್ ವೇವಾ ಪ್ರಿಯ ಆಸನ್ನಿನಿ ಮೇ ಪಾಸ್ಟರ್ ನೆವಿಲ್ ದಿನಪತ ಒಬ್ಬ ವೆತ ಗೆನೇನ ಹಾಸ್ಕಮೇ ವಚನೆಯಾಯಿ ಅದ ಅಪ್ರಿಲ್ ಮಾಸೆ 13 ಜೇಸಸ್ ಕ್ರಿಸ್ತ ಹಾಸ್ಯಗೆ ಉತ್ತಮ ನಾಮೇನ್ ಮಾಮ ಒಬ್ಬ ಫಲಮ ಆಸಿರ್ ಗೆನೇನು ಅಪ್ರಿಯಾದ್ರ ದಾರುವೇನಿ ಅದ ಜೀವನೇ ಕ್ಯಾಮ ಫಲವಿನಿ ಕೊರೆಂತಿ ಪಾಲಸ್ವಿನಿ ಪರಿಚಯದೇ ತುನ ಹತರ ಪಹ ಹಯೆನ್ ಅಪಿ ಬೆನೆ ಕರಂಟ ಯಾನೋ ඔබට මතක ඇති අපි පළවෙනි පසුගිය දවස් 10 තුල අපි කතා කරේ ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පසු උන්වහන්සේ කොයි විදිහටද මිනිසයන්ට ප්‍රකාශ වුණේ කියලා. අද මම ඔබ සමග මේ බෙදා ගන්න යන දේව වචනය මේක තමයි සාරාංශය. පාවුලතුමා කොරින්තියට ලියද්දී සාරාංශයක් ලියනවා. මේක ඉතාමත්ම වැදගත් සාරාංශයක්. මොනවද එයා ලියන්න හදන්නේ? එයා ලියන්න හදන්නේ සුභාරංචිය මොකද්ද කියලා. සුභාරංචිය කෙටියෙන් එයා කියන්න හදනවා. ඉතින් මම හරි ආසයි මේ වචනයක. බයිබලයේ කියනවා ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට බාර දුනිමි. එනම් ලියවිලි බල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණ බවත් උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලි වල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගිටවනු ලැබූ බවත්. ඉතින් කාරණා තුනක් උන්වහන්සේ කියනවා සුභාරංචිය ගැන. මොකද සුභාරංචිය ගැන කාරණා තුන? පළවෙනි එක තමයි ක්‍රිස්තුස් වහන්සේ මැරුණෙත් වචනය අනුවයි. උන්වහන්සේ තැන්පත් කරනු ලැබුවෙත් ඒ වගේම ලියවිලි වල ප්‍රකාරයටම තමයි උන්වහන්සේ තුන්වෙනිදා මළවුන්ගෙන් උත්ථාන වුණෙත් ලියවිලි වල ප්‍රකාරයට කියලා පාවුලතුමා මේ කොරින්තියට කියනවා. ඒ විතරක් නෙමෙයි. කේපස් කේපස් කියලා කියන්නේ පේත්‍රුස්ට. පේත්‍රුස්ට පසුව 12 දෙනාටද පෙරණ බවක්ද. ඉතින් දැන් මේ ස්ථානෙත් කියන. ඊට පස්සේ ඉන්පස්සේ උන්වහන්සේ එක විටම 500කට වඩා සහෝදරයන්ට පෙන්වසේක. ඔවුන්ගෙන් වැඩි දෙනා මේ දක්වා සිටිදී සමහරු සතුණුය. ඉතින් පාවුලතුමා කියනවා මෙන්න මේ විදිහට තමයි ජේසුස් වහන්සේ කුරුසයට ගියේ, මරණයට ගියේ, තැන්පත් කරනු ලැබුවේ, ඒ වගේම උත්ථාන වුණේ, ඒ වගේම පේත්‍රුස්ට දැర్శණේ වුණේ, ගෝලයන්ට දැర్శණේ වුණේ, 500කට වඩා දැర్శණේ වුණේ මෙන්න සුභාරංචියේ සාරාංශය. සුභාරංචියේ සාරාංශය දෙවිය ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කළ දේ සාරාංශය. ඉතාමත්ම වැදගත් දේ තමයි ලියවිලි වල ප්‍රකාරයටයි මේ දේ සිදු වෙන්නේ. බලන්න අද නව ගිවිසුමේ ඇදහිලිවන්තයේ කැඩියට අපිට පරණ ගිවිසුමක් තියෙනවා, අපිට අලුත් ගිවිසුමක් තියෙනවා, පවුලතුමා ලියපු දේවලුත් තියෙනවා, අපිට පේත්‍රොස් ලියපු දේවල් තියෙනවා, සුද්ධ යොහාන් ලියපු දේවල් තියෙනවා. අපිට හැමදේම තියෙන නිසා අපි හැමදේම විශ්වාස කරලා අපි හරි සුභාරංචිය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරන්නට දෙවියන් වහන්සේ අපිට උත්ථාන වූ බලය උන්වහන්සේ අපට දානය කළා තිබෙනවා. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඉතින් මේ සුභාරංචිය, මේ සාරාංශය ඔබ මතක තියාගෙන කාට හරි ප්‍රකාශ කරනකොට හැම කෙනෙක්ගෙම අහන්න ඕන ප්‍රශ්නය තමයි ඔබ මෙන්න මේ දේ විශ්වාස කරනවාද කියන්නේ. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. ආමේන්.